ශ්‍රීලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම යන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන. ශ්‍රී ලංකාවට මේ තරගාවලියට යද්දී ලොකු වාසියක් තිබුණා. ඒ තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වීම. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකි ආතර්ට දකුණු අප්‍රිකා තනතිරු ගැනත් දකුණු අප්‍රිකාවේ උපක්‍රම ගැනත් අවබෝධයක් තියෙනවා කියලා තමයි තරගාවලියට යන්න කලින් ආතර් කිව්වේ. මේ විදිහට දකුණු අප්‍රිකාවේ තත්ත්වය ගැන ආතර් දැනගෙන හිටියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන ආතර්ට ඒ තරම් අවබෝධයක් තිබුණේ නැහැ කියලා තමයි අපිට දකින්න තිබුණේ. තරගයේ අතරතුරු තමන්ගේ කණ්ඩායමට වෙන අක්‍රතබ්බ බලබල ක්‍රීඩක විවේකාගාරයට වෙලා හිටිය ආතර් බලාපොරොත්තු කඩවුණු මුහුණෙන් තමයි තරගාවලිය දිහා බලාගෙන හිටියේ. මේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් තුන්වෙනි දවස් අවසානයේ කතා කරලා තිබුණා. එතෙන්දී ආතර් කියලා තිබුණේ සූදානම අඩුවීම මෙහෙම වෙන්න හේතු වුණා කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ එක්ක ටෙස්ට් තරගාවලියට සෙල්ලම් කරන්න හොඳ සූදානමක හිටියා. ඒ වෙද්දී පළොම් පෙළ තරගත් සෙල්ලම් කරලා අපේ අය ටෙස්ට් ගහන්න සූදානමින් හිටියේ. අවසනාවට ඒ තරගාවලිය තිබුණේ නැහැ. ඊට පස්සේ අපිට තිබුණේ එංගලන්ත තරගාවලියට සූදානම් වෙන්න. ඒ අතරතුරු තමයි මේ සංචාරය වැටෙන්නේ. අපිට ඉතින් සූදානම් වෙන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. ඒ විදිහට මේ සංචාරය හදිස්සියේ සූදානම් වුණු තරගාවලියක් වුණත් ඒ වෙනුවෙන් තමන්ගේ කණ්ඩායම පුහුණු කළත් එතනින් පස්සේ LPL සෙල්ලම් කිරීමත් එක්ක තත්ත්වය අවුල් වුණා කියලා තමයි ආතර් කියන්නේ. කොහොමුණත් තරගාවලියට කලින් අපි සති දෙකක පුහුණු කඳවුරක් තියලා තරගාවලියට සූදානම් වුණා. එතෙන්දී අපේ සංචිතය හොඳට කළා. හැබැයි අවාසනාවට ඒ පුහුණුව ඉවරුණු ගමන්ම අපේ අය LPL ගැහුවා. LPL ගහලා කිසිම විවේකයක් නැතුව තමයි මේ සංචාරයට ආවේ. ඉතින් ඒ තත්ත්වය එක්ක ක්‍රීඩකයෝ ලොකු වෙහෙසක හිටියේ. පසුගිය කාලේ ක්‍රීඩකයෝ ගෙදරට වෙලා හිටපු නිසා යෝග්‍යතාවයක් තියාගන්න අමාරුයි. නිතරම පුහුණුවීම් එක්ක ඉඳලා තමයි මේ වගේ තරගාවලියකට එන්න ඕන. අවාසනාවකට මේ තරගාවලිය අපිට ඒ දේ කරන්න බැරි වුණා. ඔය විදිහට තමයි ආතර් මේ තරගාවලියේ සිදුණු අකරතැබ්බ ගැන අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔපිය subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමුවනතෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.